ම සබඳ සරණයේ පින්නන්ත හැම දෙනාටම අදත් හැමෝම මේ කරාසි වෙලා ඉන්නේ බුදුරජාණන් වන්ේ දේශනනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස්රගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරලා මේ ජීවිතය සාර්ථ කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙන වහ කියෙන අදහසින්. ඉතිං අපි බෞද්ධයන් ඉදිර කළයුතු දේවල් පිසාාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ පරිහානයකට පත්නො වී සිටිනට ඒදස අපි කතා කර පික්ෂුන් වහන්සේ පිළිබඳව කලකිරලා යම් විදිහකින් භික්‍ෂූන් වහන්සේ සම්මක නොවෙන තත්ත්වයට බෞද්ධයන් පත් වනත් ඒ පිළිබඳ කලකිරම් ඇති වෙන විදිහ කටයුතු සිද්ද වුුණො දිිගදිකට අති විශාල පරිහානියකට පත්ෙන්ට හේතුවෙන බව අපි සාකච්ඡා කරන්න ඒදනක් ඉතින් අපි අද දවසයත් බලමු මේ ශාසනයේ තියෙන වටිනාකම මොකක්ද කියලා. අපිතා හොඳින් දැනගණ්ඩ ඕනෑ. අපිට ලැබිලතියෙන උරුමයන් අතර්හ ලැබිලතියන මහා උරුමය තමයි බුදුරජාණන්හන්සේ දේශනා කරපු මේ ධර්මය එහමනැත්තව පණ විඩය. මේක අපිට උරුම වනේ අපේ වාසනාවකට. මේ උරුම වෙච්ච ආකාරය ගැන මං චුට්ටක් මතක් කරන්න ඕනේ. හරි. පොඩ්ඩක් බලඩ අද දැන් මට සමාන්තර වයස අවුරුදු පණහා කියන තත්ත්වයි පණහා පනස්සක පනස් දෙක ගැන හතරිස් පහත් පනස් පහත් අතර වගේ ඉන්න පිරිස් ගත්ත හාම අපි ඔොක්කොම එකම අධැකම් ලබපු අය පිනත්න්නේ ඒකයන්නේ අපිට අපි විශේෂයෙන් ඇදිමවපියන්ගි වගේ ඉන් එහා පරම්පරාවෙන් සියල ආච්චිලා කියන අයගින් පුදුමාකාර විදිහට මෙන්න පටිච්ච සමුපාදය මෙන්න චතුරාර්ශත්‍ය ධර්මය මෙන්න ආර්යෂ්ඨයක මාර්ගය මෙ බෝධි පාක්ෂික ධර්ම කියලා නංවසයෙන් ධර්මකරුණු නොලැබනත් ඉත්තාම පුදුමාකාර වසයෙන් ගුණයන් ලැබනාා ඒවගේ ඒ ්‍රායෝගික භාවිතයන් ලැබුණා. ශ්‍රද්ධාව ලැබුණා. සීලය ලැබුණ ප්‍රඥාව ධර්මය තුළින් උපදින ප්‍රඥාව ලබට හේතුුණා. හරි ඒවගේ බොහෝ දෙවල් එකක් දෙකක් නෙවෙයි සම්මාකම්මන්ත සම්මා වාචා, සම්මා ආීව සම්මා වායාම වැනි බොහෝ ගුණාන්ගයන් අපේ චිත්ත සන්තාන තුළ වර්ධනය කරන්න. බොහෝ කාරණාවන් ආභාෂය තුළින් ආදර්ශය තුළි අපි ලබාගත්තා ඒ අයගේ ඒ විදිර්තමයි අපිට උරුම වනේ ශාසනය ව්‍යරස්ථානයේ අඩුම තරමින් දුවන්ඩ අපිටිඩත් දුන්නේ නැහැ ගැහුවෙනෑ බැන්නෙ නෑ එක වචනය ඇකිව්වෙේ කඩිරැලක් පෙන්න්න ලකිව්වා අන්න අරවගේ වඩ කැමතිද ඒ වගේ තත්ත්වයකට පත්වෙන ව්‍යහාරස්ථානයේ දුව පැනැ විදධාම කියලා ඉතින් සසට බයි පැද්දවා ඒවගේ විය හැකී කියන. ඒකගනනි මාව කඩියෙක් කවෙලා උප දිටිපුලන් දසක. කියන කර්මය පිළිබඳව පාඩම මූලික පාඩම අපිට හැම්ුණා. හරි ඒ විතරක් නෙවෙයි අඩුම තරමෙන් විහාරස්ථාන නිසරහ තිබුණා පා පිහින්ඩ තියෙන ගලක්. ඉතින් චේතනාවකින් තොරවක් වත්න් විහාරස්ථානය දෙයක්මු අපි නොගත යුතුයි කියන, ආදර්ශයක්ට ලැබුණේ අපි හැමෝම මෙහි වැලිකටයක්වත් ්‍යහාරස්ථානයෙන් එළියට යන්නේ නැතිවෙන්ඩ මේ කකුල් හොඳට මේ ගලේ ගසලදාලා පිහළදාල තමයි යන්නේ එතන මහා පූජනීය ස්ථානයක් බවට නොයෙකුත් ආකාරයේ සංඥාවල් ඇතිවෙන විදිහට පුංචි අපිට තිබුණා හරිම විශාල මෙහෙවුමක් සමහර වෙලාට භික්ෂූන් වහන්සේලාගේ ලොකු වැරදි තිබුණා අද කාල වගේම තිබුණා ඒ මොකද සමහර වෙලාවට ඒ සමහර තැන්වොල අපිට මතකයන් තිබුණ මේ නොයෙකුතාකාරයේ මේ ලොකු වැරදි මගේ තනවා කිය එක තරං සුදුසුනෑ පැහැදිලිගොම ඉතා පැහැදිිම වගේ වැර තිබුණ ඉ නමුත් හැබැයි අපේ දෙමවපියෝ වගබලාගත්තා අපේ සියලාච්චිල වගබලා ගත්තා ඒ වැරදි අපිත් ඉන්න තැනකවක් වත් දරුව ඉන්න තැන්වල ඒ අසෝභන දේවල් වචනයක්වත් කතා නොකර ඉන්ඩ. විතරක් නෙවෙයි ගෙදරට වඩමාගත්තා මේ ගෞරවේනන් කිසි මහානියක් පෞද්ගලික ඒශවාන් වහන්සේලාගේ වැරදි තිබුණට පොදුවසයෙන් ස්හින්හන්සේලාට තාම ගෞරවයෙන් සලකන ස්වභාවයක් අපි දැක්ක අඩුපාඩු සකස් කරල දෙන සිව්පසයෙන් පස්ථාන කරන එහෙම දේවල් තිබුණ. ඒවිත රක්නෙවෙයි දවසට දෙවතාවක් යදිනවල ඉරිදාදවසේ උදෑසන අටටත් බදාදාදවසේ රාත්‍රි අටටත්තමයි ධර්ම දේශනාව තියනෙ ගුවන් විදිලි. දැන්වගේ හැම දහම නෑ හැම වෙලේමත් නෑ. හැ මේක වලත් දන්න එනැහැ. දවසට දෙවතාව ගුද්ධ වන්දනාව කරන අතර සතියට දෙසරයක් විහාරස්ථානයට යන්නට පුළුවන් හැබිලාවකම පෝදිනයවල අනිත්‍යලාවල්වල සහ ගමේ කොහ අරි තැනක මළ ගෙදරක්ම් වැනි තැනක දී ධර්මය ශ්‍රවණය කරනවා වගේම සතියකට දෙවතාවක් මේ ධර්මය ශ්‍රවනය කරනවා කිසිමම ආකාරයකින් එක කණ්ඩනය නොකර. ඉති ඊට පස්සෙ සතියකර දෙසරයක් බනාහන අයන හිට හැබැයි පසුකාලන හැමදාම රාත්‍රී අට ඔන්න ධර්ම දේශනාවක් ඇහැන්ඩ සැලස්වාම ඒ මාධ්‍ය අන්සයන් ඒවත් එක් මිනිස්සුන්ගේ ගුණාත්මක බාවය වැඩි උනේන හැනේ සතියකට දෙසරයක් බනහන මිනිස්සුන්ගේ තිබ ගුණනාත්ම බභවය දවසගන බණහන් ිහම ැතර නති ලාගාගක ැහිතෙන. ඒ මොකද සතියකට දෙවතාවක් බන ආප් මිනිස්සු සතියකට හත්වතාවක් බණ විකාශනය වනාට ඇහුවෙනෑ. ආන මට්ටමකින් ඇත්වෙලාගේ ආටිකටික. බණ ආනක අඩු නොත් පින් නත්නේ පැහැදිලිවම ඒ ඒ පිරිසන් තමන් ගැනවත් අනුගැනවක්වත් ධර්මයේ තියන වටිනාම දේවල් ගැන දැනගන්නේ නෑ. අන්න ඒ දැන නොගැනීම එහෙම දැන නොගැනීම අනාගතයේ විශාලහානියක් ඇතිවඩ ප්‍රධානම හේතුවක් වෙනවා. විශාලම හානියක් ඇතිවෙන්ඩ ප්‍රධානම ප්‍රබලම හේතුවක් වෙනවා. ඔන්න පරිහානියට අපි ය සාකච්ඡා කරා භික්‍ෂූන් වහන්සේ කෙරෙහි කලකිරීම් ඇතිවෙලා භික්ෂූන් වහන්සේ ආශ්‍රය කරන ස්වභාවය අඩුනොත් බෞද්ධ ජනත අතර කිරම් මැතිවෙනවා කියලා දෙවැනි කාරණාවදිට අපි අද සාකච්ඡා කරන්නේ බනහීමේ තියෙන වැදගත්කම ඒ බනහීමේ තියෙන වැදගත්කම වගේම බණ නොවැැසීමෙන් සිද්ධ වෙන කාරණාව අපි ජීවත් වෙන්නේ අපිට දැනෙන හැගෙන ආකාරයට අපිට ලැබිලා තියෙන අදදැකීමව ව තම අපි එක 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 තීරණවට එන්න පින්නත් ැ එක එකක තිීනණවට නවා ගැන්නේ මේ එක අදහස් අපිට එන්නේ අපේ ඒ මනසේ තියන අපි අතීතය අත්දැකීන් ලබාගත්ත ඇසූපිරු තැන් අනුවතමයි අපිට සිතුවිලි එන්නේ ඒක අපේ මනසේ ක්‍රියාකාරිත්වයේ හැටියක්. අපේ මානසික ක්‍රියාකාරරිත්වය එක්තරා හැටියක් තමයි ඔය. ඒකයන්නේ සිතුවිලි එන්නේ සිතුවිලි නැගිලා එන්නේ යම් යම් ආකාරයකිං ඒ ඒ අයගේ අත්දැකීම් සහ අහාලා දැනීලා තියන විදිහට තමයි ඇහිලා තිය දැනිච්ච විදිහට අත්දැකීම නූතුමයි අපිට මේ වර්තමාන සිතුවිි එන්නේ. මට හිතෙන දේවල් වැරදිී කියලවක්වත් මට දැනු නැතම් මම් මට හිතෙන හිතෙන හැටියට ජීවත්වෙනවා. මගේ තියෙන අඩුපාඩු මොනුවද කියලා දන්න ඇතිමම ඉතාමත්ම ඉතාමත්ම තැඩී කලකිරීම් සහගතව. ඉතාමත්ම දැඩී කලකිරීම් සහගතව සමහරරට විසඳුමක් නැතුව ජීවත්වෙනවා. ජීත ගැන ලොකු කලකිරම් ති න තිබට විසඳමක් නෑ තින් ඉපාවෙලා කිසි දෙයක් කර කියයා ගණඩ දෙයක් නැතුව ජීවත්වෙනවා. බණ ඇහු නොත්න් මේට විසඳ ඇහවා සඳ ඇහ ොකොට හිත පෙළ වෙනවා තමන්ව නිවැරදි කරගඩ ධර්මය සඳහන් වෙන ආකාරයට පින්නත්න්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ දෘෂ්ටිය වැරදි කියලා දැනගැනීමම ඒ දැනගැනීමම නිවැරදි දෘෂ්ටියකට යම් ප්‍රමාණයකින් පත්වීමක් වෙනවා. හරි ඒකයන්නේ සකස්කරගන්ඩ හේතු වෙනවා ඒ එක උදහරණයක් විදිරකයෙනවා නං. යම් කිසි කෙනෙක් රෝගයක් තමන්ට තියෙනවා කියලා දැනගත්තුතුන් යම්කිසි කෙනෙක් යම් රෝගයක් තමන්ට තියෙනවා කියලා දැනගත්තුත් තමයි ප්‍රතිකාරගන්නේ. රෝගය තියෙනවා කියලා දැනගත්ත ගමන් ඒ රෝගයේ නැතිවෙන්නේෙ නෑ. රෝගය හඳුනාගන්න තුරු රෝගෙන්ෙන් ප තිෙන හානිය ගුඩා වැඩි සමහර අය ඒ වගේ තමන්ගේ මනසේ තියන මේ රෝගීතත්වය හඳු නන්නන්නේ නෑ. හරි තමන්ගේ මනසේ තියන රෝගීතත්වය තමන් රෝගපීඩාවකට ලක්වෙලා සාරීරිකව ඉන්නවා වගේ මේ මනස නිවැරදි සිතුවිලි ඇති කරවන්නේ නෑ කියනදේ. ඒ අයට වැටහෙන්නේ නෑ තේරෙන්නේ නෑ. ඉතින් ඒක හින්දම මොකද වෙන්නේ. හොඟක් අයට ගැටඩුවක්ෙනවා හදාගණ්ඩ ක්‍රමයක් තියෙනව කියලා තියා වැරදිකිලවකක් දන්න තව සමහරයින්නවා. රද රද කියලා දන්නවා නමුත් වැරදි සිතුවීලි මන්ට එන්නේ කියර දන්නවා නමුත් ඒ එනඒක නවත් ගන්ඩ පුලුවන්කමක් නෑ සහරතින් දන්නෙිහින් නවත්තන්ට උත්සායක් වත්නේ. සමහර අය තමන්ට වැරදිනව කියර දැනගත්තට ඒ වැරදි සිද්ධ වෙනක නවත්ත ගන්ඩ උපක්්‍රම දනින සමහර උපක්කම දන්නවා දැනගත්තත් ඒව ක්‍රාත්මක භාවට අරගෙන නෑ හිත ඔගේ ප්‍රශ්න ගුඩාක් තියෙන තැනකදිඔය හැමතත්වයකම ඉන්න අයට ඒ ඉන්න තත්ත්වයේ ඉඳලා ඉදිරියට එන්ඩ උදව් කරන්නේ ධර්මස්්‍රවණයමයි තමන්ට ලඩේ තිනක කර දැනගත්තා හමට බෙත් ගණ්ඩ ගන්න ඒවාගේ මේ හිත නිවැරදි කරන්්ඩ පලවනිය සුදුසුකම අශය වෙන්නේ මගේ හිත වැරදි කියර දැන ගැනීම. අන්න එතකොට තමයි අපි ධර්මය තුළින් නිවැරදි ජීවිතයක් ගොන්නගාගන්් අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරගන්නේ ඉතිං ඒකහින්ද ධර්මය ශ්‍රවණය කරන්්ඩම ඕනේ එම නැත්තම් පරිහාන්ට පත්වනති අද බලන්ඩ වැඩි දෙනෙක් බණහනොද කියලා. බනාහනෝ වගේ බන පිළිපදන්ටත් ඕනෑ. අපි කියනවා මේ රට සමස්තයක් වසයෙන් රටක් වසයෙන් අපි සැබෑවටම හැම පැත්තකින්ම පරිහානියට පත්වවෙමින් තියෙන්නේ යම් යම් පිරිස් ඉන්නවා ධර්මය තුළින් පෝෂණය වෙමින් තමන්ගේ ජීවිතය ඉතාමත්ම ප්‍රවේශසිමෙන් නිවැරදි කරගන්ද න කරන වැඩ කටයුතුටික සම්පාධනය කර ගනිමින් ඉන්න යම්යම් පිරිසස් ඉන්න අතමයි. නමුත් හැබැයි සමස්තයක් වසයෙන් ගත්තොත් අපි ධර්ම ශ්‍රවණය කරන පිරිස බහෝම අඩි කරන අය ගොඩක් ඒ බන අහනවා. නමුත් වැඩි පිරිසක් ධර්මය තුළින් පෝෂණය නෝන ස්වභාවයක් තියෙන බව අපි ඉතාම් හොඳින් තේරුම් ගණ්ඩ ඕනේ මේට පිළියං දන්ඩ ඕනේ ධර්මය අ අඩුනොත් එහෙම ශාසනික වසයෙන් අති විශාල පිරිීමක්. අති විශාල පරිහානියකට පත්වෙනවා මයි ධර්මය අහන එක්ක අඩුුණොත්. ඒයකින්ද ධර්මය අහන්ඩ අවශ්‍ය කරන පිළිවෙත් ධර්මටික සකස්කරල දෙෙන්ඩ ඕනෙ කොහොම හරි කෙනෙක්ගේ තුළ කොහොම හරි ඒ පිළිවෙද ධර්ම සකස් වෙන්ඩ ඕනේ. ඉහින්ද ඒ පිටිබඳ අපි වගකීමෙන් කටුතු කර ඕන කෙනෙක් ධර්මය අහන කෙනෙක් බවට පත් කරන්න ඕන එක සැරයක් දෙසරයක් නියමාකාරයෙන් ධර්මයක් ශ්‍රවණය වුණොත් කෙනෙ ිමුළු ජීවිතයෙන් වෙනස එක බණපදයක් හරියට හවුණොත් මුළු ජීවිතය වෙනසේ අවස්ථාව ඕන තරංක්තියෙන අපි නත් නෙතින් අපිට අපේ මනස සකස්කරගණ්ඩ ධර්මස්ත්‍රවණය කියන එක අත්‍යවශ්‍යමකාරණාවක් බව. ොින් තේරුම්න්ුනති යම්කිසි කෙනෙක් ධර්මය ශ්‍රවණය කරල තිනන යම් ප්‍රමාණයකට ඒ පාමණකින් ප්‍රමාණවත් කියලා හිතන්නේ නැතුව. ඉන් එහාගේ දේවල් නවත නැවත ශ්‍රවණය කරන්නුව. තමන් කලින් ශ්‍රවණය කරලා තින ශේත්‍රියන් ගැන පවා නැවතන ගවේෂණය කරඩන ශ්‍රවණය කරඩුවන. එහෙම සිද්ධ කරපු හම තමයි එහි තියෙන අඩුපාඩු සකස් කරගන්නඩ පුුවන් වෙන්නේ යම්හයකින් තමන්ගේ ඒ ධර්මය තුළ වැරදිවිතර් පහල වෙන තත්වයක් තිබුණත් ය ඒක නිරදි කරන්න ගොඩක් අමාර් වෙන බව අපි හොඳින් තේරුම් ගණඩ ඕනෙ ඉතින් ඒ වගේ තත්වෙනු එක්ක අපි අපේ ජීවිතය සාථ කරගඩ පරිහානියකට පත් නොවී ඉන්ඩ ගෙයක් වසයෙන් ගමක් වසයෙන් රටක් වසයෙන් ඒ රටම බණ අහන මට්ටමකට පෙළඹවීම් සිද්ධ කල යුතුව තියෙනවා ඉතින් හැම සමාජ තලයක්ම බනාහන තත්ත්ට පත්කර්ඩ ඕනේ. මේ සඳහා අපි හැමෝටම තියෙනවා කරන්ඩ ඕනේ ප්‍රබල ක්‍රියාවන් ඒක දැනගෙන කරන්නුවන්නන්. කොමද මම මගේ නිවසේ දරුවන්. බනහන තත්වට පත්කරන්නේ. හොඟක් අය මැසිවිලි නගන කාරණාව. මගේ නිවසේ දරුවන්, කොහොමද බණ අහන තත්වයට පත්කරන්නේ. මගේ නිවසේන්න තරුණ ඇ මේ ගුවන් දිඩියේ නැතම් මේ රූපහිනි මෙච්චර බණකිනම් මම කොච්චරවත් කියනවා හන්ට කියලා මං කොච්චරවත් කියනවා හන් කියලා මු අහන්න ෑනේ බණඇහුවනම් මේය නිවැරදි වෙනවනය කියලා හරියට කට්ටිය කතා කරනවා එතකොට ඇයි මේ බණහන්ඩ පොළොම්ඹවාගන්ඩ සම්හර වෙලාවට අපිටත් ඇවිල්ල කියලා මේ බණහන්ඩ පොළම්ඹවාගන්ඩ මං උත්සාහ කර අහන් වලන වහන්සේවත් කියන්නුක බ ටිකක් හන් කියලා ඒ එහි ඒ ක්‍රමේ පින්නත්න අසා අර්ථකයි ඕනම දෙයක් සිද්ධ කළ යුතුව තියෙන් එහිතියෙන වටිනාකම දැන්නොත්තමයි ඕනම කෙනෙක් ඕනම දෙයක් කරන්න ඇතින් අපි පැහැදිලිම ධර්මය තියෙන වටිනාකං ඒ අයට කිය දන්නුනු ඔන්න දැන් කියල දෙැන්නි හම කියෙනවා අපි මං කොච්චර කියලා තියෙනවාද ම හැදුුණනා හවලා හැදුනා කියලා තින් දෙමාපිය කියන වටිනාකං කොච්චටනම් කියලා තිෙනවා ද හන්නෑ කියලා අන්න තැෙ සම අපිට ඕනු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයි ප්‍රයෝක භාවිතයා. අවවාදයට වැඩිය ආදර්ශය උතුම් බව. ඒ ඒ අයි ප්‍රශ්නතියනවා. ඒ ඒදැන් අපේ ගෙදර ඉන්න ගත්තු අපේ ගෙදර හුඟක් කළලාවට හැමෙනු නියෝජනය කරන සමාජ තලයන් නියෝජන කරන සමහර තරණ දරුවෝ ඉන්නවා සමහර පොඩියා ඉවා සහරයට පවුලේ බර අරගෙන යන දැනට රැකයා කරන ඉන්නවා ඒවගේම වයසකා ඉන්නවා ඇති මේ හැම කෙනෙක්ම වගේ නියෝජනය කරන හුඟක්වෙලට පවුලක් ගත්ත හම හෙම. එතකොට මේ හැම කෙනාට ප්‍රශ්නතියනොකිින්නන්නේ. ළමයින්ට ප්‍රශ්නතියන අධ්‍යාපනය සාර්ථක කරගඩ හිත දෙන්නේ නෑ මතක හිටින්නේ නෑ එතකොට එක දිට වැඩක් කරගෙනයන්ට බෑ ගේ ප්‍රශ්නතියනවා. හරුණ අයට ප්‍රශ්න තියෙනවා මානසික පීඩන වැඩී තමන් කැමති දේවල් නො ැබීම් වසයෙන්යාලට නොයෙකුද්දුක් තියෙනවා. ඉළඟට අරමුළුවලට යන්න බැරිකං තියෙනවා අණ්ඩවයමක් සිද්ධ කරන්න බෑ හිතපාලනය කරගණඩ බෑ වැරද්ද හිත පෙළම්ඹවෙන්ඩයනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉඩ පස්සේ දවටික් වඇසට ගිහාම විවාහ වෙලා රැකියාවක් වගේ කරන මට්ටමටපු අයට තියෙනවා ගුඩා ප්‍රශ්න රැකියාවේ පීඩන තියෙනවා. කොට ගෙදර පීඩනය තියෙනවා ආර්ථික ප්‍රශ්න තියෙනවා ඒ විතරක්ටත් වැඩිය විශේෂයෙන් මානසිකව දරුවන්ගේ ප්‍රශ්න දෙම ඔපියන්ගේ ප්‍රශ්න ඒ ඇතම වැඩියෙන්ම පීඩනයට පත්වෙන පිරිස අනිත් එක තමන්ව ඉතාම කාරයක්ෂම වැඩටතු කරන්න සිද්ධ වෙලා තියෙන ඉති ඊට වැඩිය වැඩිහිටි පිසත් තිනවා හමෝට ප්‍රශ . මේ හැමදිනාගේම ඒ ඒ මට්ටං වලදී ඇති වෙන ගැටලුවලට ධර්මය තුළ විසඳුම් තියෙනවා ලෞකිකත්වය තුළ තුළ ඳතුන් තින දාරනයක්ක තිර ලමයෙක්ගේ මතක ශක්තිය වර්ධනය කරගණ්ඩ. ළමයක්ට එකදිකට තමන්ගේ කටයුත්තේ පාඩන් කටයුතුල එකදිකට යෙදිලා ඉන්ඩ ඒ අයට මාන්සිකෝ පුහුණු කරන්න පුළුවන් ක්‍රමවේ යෙද තියෙනවා. මේ අමතකවීම්වලට හේතු තියෙනවා. තරුණයින්ට එ නරක සිතුවිරී පාලනයකරගෙන හොඳ සිතුවලින් හිත පුරවාගෙන පැටලෙන්නේ නැතුව ජීවිත නිවැරදිව හරගෙනයන්ට ක්‍රමවේදයන් ධර්මය තුළ ඕන තරන්තියෙනවා. හරිද ඊළඟට අරකිව්ව වැඩිහිටි පරපුර සාමාන්‍ය වැඩිහිටි අයගැන තරුණ වැඩිහිට අය ඒයට එන දරුවන්ගේ ප්‍රශ්න දෙමවපියන්ගේ ප්‍රශ්න මෙවාගේම අපි කතාකරපු හැම දෙයක්ම දරුවන් ගැන සිතිය යුතුවා ආකාරය දෙමවපියන් ගැන සිතය යුතුවා ආකාරය මානසික පීඩර නැතුව ප්‍රශ්නවලට මුොුණද දෙන්ඩ පුළුවන් ආකාරය කාරයයාලෙකට යුතුවරදි කොහොමද කාර්යාලෙ කටයුතු සම්පාදනය කරන්න කියන කාරණාව මේ හැම එකක්ම හැම එකක්ම වගේ ජීවිතයට එකතු කරගෙන ඒ එකතු කරගත් දේවල් ප්‍රායෝගිකව ක්‍රාකාරකං බවට පත්කරගණ්ඩ අපිට මඟ පෙන්නීම් සිද්ධ කරන්ඩ වෙනමෙන්න්න මේ මයි කියලා ඉති මේ එක් කෙනෙක් මේ පිරිසට මේ කටයුත්ත කියල දුන්නොත් සහ එයාගේ වයස අනුව ඒ එයාගේ හැසිරීම නිවැරදිව හදාගත්තො. හ අපිහිතමකෝ ඉන්න වැඩි හිටිය එක්කෙනෙකුට එයා බලව යට තරහයන්නේ නෑ යායට අන්න්‍ය තැන්වලදි අන්නයට තරම් ලොකු ප්‍රශ්නයක් නැහැ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරාගණ්ඩ දන්නවා ය තීරණයක්ත්තොත් බොහොම තැනට සුදුසු නුවනින් යුක්ත තිරණයක් තමයි ගන්නේ ඒ වගේ හැම වෙලායම යමක් නිවැරදි දැක්මකින් යුක්තව කටයුතු කරනවා අන්නයට ආදස් සම්පන්නවා පේනෝ. එවගේම තමයි අ රාවයක් කතිකාව තක්යන්්ඩෝන. ළමයින්ගේ සිත්හකස් කරගණ්ඩ මේ විශේසයින් මේ කාලය තියන මාන පීන. මානසික පීඩන ආතති මේ දේවල් සම්පූර්ණයම නැතිකරගණ්ඩ පුළුවන්කම තියෙනවා හරියට ඉතාම නිවැරදිව, කටයුතු සම්පාදනය කරගත්තවත් බෞද්ධ ධර්මයට අනුව කියන කාරණාව හිත්වලට කාවත්දඩ ඕන කරනවා. ප්‍රායෝගික යෙදීම් සමඟ පන්නත්න්නේ. එදකොට ඔන්න කතාවක් නිර්මාණය වෙන මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ මෙන්න මේ අධ්‍යාපනය කරන ළමයින්ට මෙන්න මේ වගේ විසදුමක් තියෙනවා කියලා. ඇත්තටම තියෙනවා. කිසිම කාරණාවක් නැහැ, ක් ඉලක්කයකට යන්නට අවශ්‍ය කරන මානසික තත්ත්ව ඉතාම සියුම් විග්‍රහයක් බුදුරජාණන් වහන්සගේ ධර්මතතුර තිවා. ඉතාම සියුම් විග්‍රහයක් තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ. ඉතින් තවත් අපි ප්‍රමාදවිය යුතු නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස්කර ගණ්ඩ ඕන කරනම ධර්මතාවයන්, සමාජගත කරන්නට පුළුවන් කාරණ සහිත. එක එක තමන්ගේ යුතුකමක් තමන්ගේ පරම යුතුකමක් තමයි මේ කියන විදිහට අපේ ජීවිතය සකස් කරගන්න එක. ඉතිං බලන්ඩ ඕන තව බොහෝ කල්පනා කරලා. අපිට ජීවිතය හදාගණ්ඩ පුළුවන්කම තියෙනවා විදිහට අන් අයට ධර්මය කියලදෙන්ඩ ධර්මය, තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත ධර්මය අනිත් අයගේ ජීවිතවලට කියල දෙට නම් තමන්ගේ ධර්මය ප්‍රායෝගික භාවිතා කරලා පුහුණු කරඩු එතකොට තමයි ඉතා සංවයේදීව නැත්තං දැනනාආකාරයට කියලදන්නට පුළුවන්කම තියෙන් ඇයි ඒවා යොදාගත්ත ප්‍රායෝගික විදිහක් තියෙනවා අපි වැඩක් කරද්දි ඒක ප්‍රායෝගිකව සිද්ධ කරන විදිහ මූලධර්මල තියෙන කාරණාවලට අනුව සිද්ධ කරත් යම්යම් වෙනස්කන් තියෙනවා එක ප්‍රයෝගික කරන්න ගම අන්න ඒ අත්දැකීම තියෙනයට තමයි අනිත් අයට දැනෙන්ට මේ කියදට පුළුවන්කමක් තියන්නේ ඉතිං ඒක හින්දා. අපි පැහැදිලිව මේ අත්දැකීම් ලබා ගැනීම කියන එක අත්‍යශ්‍ය වසේම තිබිය යුතුව තියෙනවා මේ ජීවිතය පිළිබඳව අධදැකින් ලබා ගණ්ඩුවුන කියන එක. ඒ විතරක් නෙවෙයි සසර තියන දරුණු විපාකයන් දන්න නෑැපි අ දෙ හුඟක් අය ඒකයන්නේ කොහොමද දන්න ඉතින් දැනගඩ විදික් නෑනි සාමාන්‍ය පුද්ගලයාට බණඇහුවිෙනැත්තං මේ මේ වැරද්දට මේ මේ විපාකය තියෙනවා මේ වැරද්දට මේ විපාකය තියෙනවා කියලා කොහොමත්ම දැනගණඩ පුඩුවකමක් නෑ ඒහින්ද වැරදි වලක්වා ගැනීමේ අදහසන් ඒ හිත්තුලින් එන්නෙ නැහැ මේ වැරැද්ද වඋනොත් මෙන්න මේ වගේ මහා භයානක සිද්ධියකට මුණ පාන්්ට වෙනවා කියලා තමන්ගේ පැත්තෙන් සිතුවිල්ලක් කාවොත් බය වෙනවා ඒ මහා තමන්ගේ පැත්තෙෙන්ම එන අධිකතර බයක්. අන්න ඒ උපදුනොත් වැරදි කරන්න නෑ. කෙනෙක් තුළ ඒ වගේ බයක් කිපදුනොත් වැරදි කරන්න නෑ. ඒතින් ඒක බලාගණ්ඩෝන යොදාග්ඩෝන අපේ ජීවිතය නිවැරදි කරග්ඩ, අන්න අ එක ජීවිත නිවැරදි කරගන්නට ධර්මය තුළ ධර්මයහනොකොට ප්‍රේතවස්තුව විමානවස්තුව එතකොටනොෙකුත්තියන විාකයන්තින තවනොෙක සූත්‍ර ධර්මයන්තියනවා දේවදතු සූත්‍රයාදී ඒවා අහනකොට ඇඟ කිලිපොලාා යන බයක්පදිනවා. ඇඟ කිිපොලා යන බයකුපතිනවා කර්මය කර්මඵලය පිළිබඳව මොන තරක් නම් ප්‍රවේසං වඩවුණද කියලා. ඉතින් අහන්න ඇති කෙනා ලිදේ ඉන්න ගෙම්බවගේ ඔහහි ඉන්නවා. ඒකන්දා කොහෝමහාරි කරලා ඔය වගේ උපක්‍රම සීලීව කටයුතු කරලා ධර්මය අස්සවන්නට ඕනේ විශේසයෙන් අපේ තරුණ දරුවන්ට ඒ ධර්මය ඇසVමන් ඒ යට ලොකූලාබයක් ඇැතිවෙනවා ජීවිතය නිවැරදි කරගණ්ඩඉතා නිවැරදි කරගන්ඩ, ලොකුලාභයක් ඇති වෙනවා. ඇතින් එහෙම අපේ ජීවිතය හදාගණ්ඩ අපිට පුළුවන්කමතිෙන්ට ඕන නිවැරදිවම ඉතා නිවැරදිවම එහෙම නැත්තං අපි අසාර්ථක මිනිස්සුන් බවට පත්වෙන ඉතා අසාර්ථක මිනිසුන් බවට පත්වෙන ඒ හින්දා වැඩක්නෑ ධර්ම ඇතිබලා වැඩක්නෑ බෞද්ධ වෙලා වැඩක් නෑ. ඒ බෞද්ධකම ප්‍රයෝගිකව භාවිතා කරන්නේ නැත්තං අපි සමස්තයක් බෞද්ධවිදියට පිරිහෙනවා ඒක හින්දා. බලන්ඩ රටේ මිනිස්සු වැඩිපුර ධර්මය ශ්‍රවණය කරන්නේ නැති බව අපි දැනෙනවා ඉතින් එහෙම ශ්‍රවණය නොකරනය නැව නවත නැවත නැවත ශ්‍රවණය නොකිරීම නිසා ධර්මය තුර තියෙන දෙවල් දන්නේ නැහැ දන්නේ නැතිහින්දා මොකද වෙන්නේ තවදුරටත් පරිහාණයට පත්වන දැන්ගතින් අලුත් සංස්කෘතියක් හදාගන්නඩ හොඳට පුළුවන් වෙලාවක් එකදමේ ධර්මය ශ්‍රවණය කරන් තියන අස්ථා ගිහෙන්ට යෙන තවත් අපි නොහිතන කාරණාවක් මතක් කරලම ඉන්නන් ගිලං කාරණාවට අන්ඩිසෙල්ලා. නිවස් වල සිද්ධ වෙන ධර්මය දේශනාවන් පවත්වන අවස්ථා. මේ අවස්ථා පිළිබඳව පිින්වත්නේ කලින් වගේ එනෙවේ දැන්. ඉස්සර අපි බනක්කිව්වොත් ගමක ඒ ගමේ කට්ටිය ඔක්කොම මෙතැන සම්බන්ධ වෙනවා බණ පටන් ගන්ඩ ඉස්සෙල්ලා ඊරඟට කැවුන් ගෙඩියක්ගේ කෑලක් බිස්කට්ට එකක් කහට කෝපයක් පලේන්ටිකක් මොනොහර ම එකක් තමයි ලැබෙන්නේ. ඉති ඒ ලොකු බරක් නෙවෙයි අයටයකහින්ද ධර්ම දේශනා නිබාධව සංවිධානය වෙනවා. අද මේ වෙනකොට අනිවාරයම බණ තියන ගෙදර ආහාර දෙෙන්ට පුරුදු වෙලා තියෙනවා. අනිත් එක හොගක් වෙලාවට දැන් දැන් ඒ ආහාර දීම තරගයක් බවට පත් වෙලා තියෙනවා. ඒක එක තැනක් අභිබවා තවතැනක ආහාර ලබාදීමේ ක්‍රමවේ දෙයක් සකස්සලා මේ විදිර නැකෙරුවෝ තරියන්න ඇනකෙලා. ඒකත් එක්ක හුඟක්කාය පුරුදු වෙලා තියෙනවා බණ අහණ්ඩ නෙවෙයි කෑමටිකක් කාල එන්ඩ යන්ඩ. එතවට ඒක තමයි ධර්මදානය කරණයගේ පලාපොරතුව හබලා ඒ කොයිවෙලා හැරි ඒ කියලා. ඉතිං කණ්ඩ දෙනක තමයි කණ්ඩ දෙනක නරවඩ නෙවෙයි. හැබැයි සියලු දානයන් අතර ඉහළම දානය තියෙන්නේ ධර්මදානය ධර්මදානය ගිරිහිලා ද්ධානයක් විතරක් හම්බෙන ස්රප ඇත්තියෙනවාති අනිතක තමයි සමහර අයට ඒක නිසා වෙන්ම තමන්ගේ නිමසක ධර්මදේශනාවක් සංවිධානය කරගන්නටත් නොහැකිාවත් තියෙනවා ලොක්කු වියදුමක් යනවා සමහර වෙලාවැටතින්ගේ ඔක්කොමත් එක්ක අපි ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවතමයි ගොඩාකඩු වෙලා තියන්නේ ධර්ම දේශනා නන් තියෙනවා ශ්‍රවණය කරන්න නැහැ කරන්නේ නැති වඩත් එක්තර හේතුවක් තමයි ඔන්න වගේ ප්‍රායෝගික භාවිතයක් නැතිකම. ්‍රායෝගික ඉතා ප්‍රාාවෝක භාවිතයක් නැති නිසා ධර්මය හුඟක් කලාට ශ්‍රමණය කරන්න නැති තැකට ගහිල තිෙන තමන්ට පැහැදිලියෝම් ප්‍රයෝජනයක් තියනවකිල දැනුනොත්න් ඒ දැන්න දේ පාච්චි කරන හින්දා. අපේ ලොකු උත්සාහයක් ගණඩුවනු ප්‍රෝජනයක් තියෙන ආකාරයට අපි ධර්මය දේශනා කරන් ඒ වගේම අන්න අය ආදර්ශ සම්පන්නව ධර්මස්ශ්‍රවණය කරණය ආදර් සම්පන්නව නිත් අයට මේ පණවිඩය ලබා දෙෙන්ට නේ බනාහල තමයි මගේ මේ ජීවිතයම මෙඩුම විදිහට සකස් කරගෙන ඉන්නේ කියලා. ඊළඟට තවත් අපිව පරිහානයට පත්වන කාරණාතුම සීලයේ පිහිටන්නේ ඉහල සීලයන් වල පිහිටන්න ඇති බවඇ පංච සීලයමත් අඩුම තරමින් පිහිටන්නට ඕනේ ඒ මොකද සීලේ කැඩෙන්ට 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 කරට වෙන්නේ අපරාධ බහුල වෙන එක විතර චත ස මාධිය නැතිවන එක තමන්ගේ පිළිවෙත්ධර්මෝලින් ඇත්වෙනයකඒවගේම බොහෝ පාපයන් රස්වනයක මුලාවට පත්වෙලා නෙවෙයි පැහැදිලිවම අපි මරණයට පත්විය යුත්තේ ඒකහින්දා මුලාවට පත් වෙලා මරණයට පත් වුණොතුන් ඒ මරනයඇත්තෙක් ලැබෙන ජීවිත පිළිබඳ ලොකු ප්‍රශ්නයක් අපිරති එන්ඩෝන මතක් වෙන්ඩෝනේ ඉතින් ඒවා ගැන නැවත නැවත හිතලා හිතා තමන්ගේ පැ ප්‍රබල හැඟීමක් ඇතිවෙන විදිහට. ඉතින් ඒවා ගැන නැවත නැවත හිතලා තමන්ගේ පැත්තිං ලොකු ප්‍රබල හැඟීමක් ඇතිවෙන ආකාරයට කටයුතු සම්පාධනය කරගණ්ඩ ඕනේ තමන්ගේ ජීවිතය හදාගණ්ඩ ආශ්‍යකරන වැඩපිළිවෙර තමන්ගේ පැත්තිං උපදවාගණඩ ඕන ති එකට සිහිය ඕනෑ නුවන ඕනෑ වීර්යෝනෑ වසීම ඕනෑ, අධිෂ්ඨානය ඕනෑ මේ ඔක්කෝම ඕන පෞද්ගලික විතරන්නෙයි සමාජයක් තුළ ඉන්න හැම කෙනෙකුටම යම්විදිහකින් වර්ධනයක ඕන නං කෙන සහනුවන වීරයේවසීම අධිෂටාය වැනි ගුණාංග ප්‍රබල වසයෙන් ඕන න අති හැම ගුණන්ගයක්ම වර්ධනය වෙනම කෙටියෙන්ට එකක මතක් කරන්නේ හැම ගුණාංගයක්ම වර්ධනය වෙනවා සීලය අරක්ෂා කිරීමෙන් ඒක මේඇත්තු හොඳටම දන්නවා ඒකයි මේ පිළිබඳව කෙටියෙන් මතක් කරන්නේ අපි දන්නවා සීලය සමාදා වීමෙන් ඔය ගුණංග්‍යන් වර්ධනය වෙනවා ඒ ගුණාග්‍යයන් වර්ධනය වෙනකොට ක්‍රමාණකූල හිත් පුහුණුවකට පත්වෙනවා කියලා මේ පින්නන්තයි දන්නවා. ක්‍රමානකූල හිත් පුහුණුවකටත්තවෙන ඔයඇතික ක්‍රමණ මට්ටමට යන් නැතිෙන්ඩ. වියතික්‍රම මටම කියලා ැන කෙලිස් ක්‍රියාත්මක වෙන මට්ටමට. ඉතින් එහෙම හිත පුහුණ වෙනකොට එන් එඩ් ලොකු පන්නරයක්. ඒ එහෙම පුහුණු කරගන්න හිත නිසා, ලොකු පන්නරයක් ඇති වෙන්නේ මේ කෙනෙකුට පසුකාලීන වන අභියෝගෝලට මුුණදට සමහල්ලට තමන්ගේ ඉදිරියට ඇවිල්ලා කෙනෙක් කරන ලොකු අකටයුත්තක් හිදා. තමන්ගේ ඉදිරියට ඇවිල්ලා. කෙනෙක් සිද්ධ කරන අති විශාල අකටයුත්තක් හින්දා මොකද වෙන්නේ. අනිවාරයෙන්ම හුඟාක් අය ලොකු වැරදිවලට පෙළඹෙන සහරය. මරාදාාන්ට පවල ඇස්තිනෙන හැබ ති කෙනෙක් කෙරෙහි එබනි වැරද්දක් සිද්ධ වුණ හම ඒක විපාකතියන තමන්ට තමන්ට ඉතාම ඉහල විපාකවලට ලක්වඩ හේතුවෙනවා. ඉතින් මෙහෙම මේ විපාකවලට ලක්වෙලා කටයුතු කරන්ඩ හේතුවෙනකොට අපිට අපේ ජීවිතයේ ලඟාාවිය YouTubeු, ඉලක්කලට ළඟාාවෙන්ට සාර්ථකව ළඟාවෙන්ට පුළුවන් හැකියාව සම්පූර්ණය නැති වෙනවා මොකද කර්ම විපාක ඉදිරියට එනකොට පින්නත්න්නේ. හරිම ගැටලු කාරිීතත්වයක්ක දායනතර ෞද්ධෝ දිහට පව්කරගත්ත පිරිසක් තමයින්න ඒයට ලැෙන විපාක දරුණු විපාක. පින්වන්තය අඩුවෙනවා ඒවිතරක් නෙවෙයි අනිත් ආගම්වලට සාපේක්ෂව හරියට දුස්සීලකං කරන සමහර වෙලාවට මේ කතාව. කියනවා දැන් විශේසයම මේ ලංකාව ගැන කතා කරනකට අපේ රට ගැන අපට ආඩම්පරෙන් කතා කරන්නට බැරිතත්වකට පත්වෙ තියෙනවා බුද්ධ ධර්මය මෙච්චර තිබිලත් මෙච්චර බණ කියන රටේ තියෙන අපරාද අනෙකුත් රටවල් නීතිය හින්ද හෝ මීට වැඩිය බොහොම මේ බොහොම නිවිච්ච සාර්ථක කතා කරත්නිකං හොඳ තත්ත්වයක්කින් කතාබා කරන බොහෝ පිරිස් සින්න බාහ සමහරය කියන ඉතිං බොහොම හොඳ අය ඉන්න බව දැනෙනව අනිත්්‍යක එම කළගුණා දක්වන ඉතාමත්ම කරුණා මෛත්‍රය තියෙන අය. ඉතින් අපි සමස්තයක් වසයෙන් බෞද්ධයන් විදිහට මේ විදිහට අසාධාරණ විදිට සීලේ කැඩෙන ආකාරයට සීලය සහැල්ලුවට අරගෙන කටයුතු කරන පිරිසක් බවට පත්තුනොත් පින්නත්න අපි ලොකු අගතියකට, යනවා ලොක ලොකු කරදරකාරී තත්ත්වයකට පත්වෙනවා සම්පූර්ණයෙන් අපි පරිහානියට පත්වෙන්ට විශාල හේතුවක්න පිරිහෙනෝ. ඉතින් එන්න ඒගහින්දා වැඩිපුර ඉහල සීලයන්හි පිහිටන් ඩෝනේ එහෙම පිහිටල පුරුදු කරන්න ඩෝනෑ අපේ රට කියලා කියන්නේ සතර පෝයට සිල්ගත්ත පිරිසක් හිටිය රටක් ඉති ඒක දැම් බැරි කියලා හිතයි කෙනෙක් යි එ බෑ දැනඉතිි ොහොද මේ පොයක් වත් සිල්ගන්ඩරන්න හතර පෝඩු සිල්ගන්න කරන කරන්නඩ පුුවන්යි න්න ඒ පිළිබඳව ආරංචි මමාත්‍රයක් වත් නෑපින්නත් පෝය හතරට ිල්ගන්න ඉන්නවා කියෙන ආරංච මාත්‍රයක් වත් නැ. ඉතින් එහම පන්සල්ලත් හෙම සූදානමක් නෑපොය හතර තැන් අමතක වීගෙන යනවා. ඉතිං ඒවා ගැන අවධානය යොම කරන්්ුන සීලයේ අදි සීලේ පිහිටවල කටයුතු කරන්ඩ ඕන නැත්තං වෙන්නේ ඉතාමත්ම වේගවත්ත ක්‍රියාත්මක වන්න දරුණුව ක්‍රාත්මක වෙනම චිත්ත සන්තානය මොකද වෙන්නේ වියතික්කමන මට්ටමට ඉක්මට කෙලෙස් ධර්මයක් කරගෙනයාවි. එතකට තියක ක්‍රියාත්මක වෙන්න යන එක නවත්හන්න බෑ. එතකට ගොඩාක් අසරන තත්තට පත්ව වෙනවා කියෙනෙක් ඒ ක්‍රාත්මක බාව නවත්ත ගන්ඩ බැරුව. ඉතින් කලින් පුහුණු කරලා ඒ ශක්තියන් වර්ධනය කරගෙන තියාගත්තොත් පැහැදිලිවම පුළුවන්කමක් තියෙනවා ඒ තත්වට යනක නවත් අන්නට සිහිය වැඩියෙන් තියෙනවානං වීර්ය වර්ධනය වෙලාතියනවං ඉවසීම වර්ධන වෙලා තියෙනවනං අධිෂ්ඨාන ශක්තිය වැඩිනං මෛත්‍රය වැඩිනං උපේක්ෂාව වැඩිනං ඉති හොඳට ඉවසන්ඩ පුළුවන්කමතින එතකොට තින් වැරදි කෙරෙන මටමෙන් ගොඩාක් ඇත්තෙන්ට පුළුවකමතින ගොඩක් ඇතෙන් පුලංකම තින. ඒවා අපි හොඳට තේරුම් අරගෙන ජීවිතේ ඉහලම මානසික මට්ටමක් සකස් කරගන්ඩ පුළුවන් කෙනෙක් බෞද්ධත්ව විදිහට පොළොඹෝලා අමාරුවෙන් හරි පුංචිකාලයම පුරදු කරලා. සිල් සමාධන් කරවලා ඒ සීලය හරියට දැනගෙන සමාධන් වෙලා අරක්ෂා කරන්න නෑ. එතකොට ඉති ේසේෙන් පංචසීලය අරක්ෂ කරන්නවන සමාජයක් පුරාවට කිසිම ගැටඩුවක් එන්නේ නැ ඇයි හොරකං කෙරෙන් ඇත්තං කාමල වර්දව හසිරෙන් ඇත්තම් බොර කියන්න ඇත්ත එතකොට ඒ වගේ ප්‍රධානම කාරර්ණනාටික තමයි පංච සීලියෙන් හැම්බෙන්නේ එතකොට අනිවාරෙන්ම පුළුවන්ක මක් තියෙනවා දියුණු කෙනෙක් බටපත්තෙන්ට ඉහලා මානසිකත්වයක්ත් යෙන කෙනෙක් බවට පත්තෙන්ට අනිත්්‍යක තමයි සීල කියල කියන්නේ හා පුදුමාකාර විදිහට පින්ටැස්වෙන දෙයක් බව බුදුරජාන් වහන්ේ දේශනා කළ තිනවා . ඒ කියන්නේ සංගාවාසයක්හදලා පූජා කරනවාට වඩා වැඩි පිනක්. හිතන්ට බොහෝ පින්කරගණඩ අපි දාන දෙෙන්්ඩෝනේ නොයකුත්තු පූජා කරන්ඩ ුවනේ තිංහර කූට දත්ත කියෙන බ්‍රහ්මණයක් ගහිල්ල බදුරජාන් වන්සකින් හන්නේ සංගාවාසයක්හදලා පූජාකිරීම කියන දේට වඩා වැඩි දෙයක් ඉට වඩ වැඩ පිනක්සිද කරන ොද මුලින් මහන ලොකම පිනකරන්න කොද කියලා. ත දුජාන්සේ දේශනා කරන්නේ සංගිකානය අදෙන්ට කියලා. ඊටත් තරි ලොකු පිනක් කරගන්න කොමද ක ෙමසනවා. එතකොට සඳහන් කරන්නේ සංඝාවාසයක්හදලා සං්‍යාවහන්සේ විසේ භූජා කරන්න කියලා. ඊටත් වැඩිය පිනක් සිද්ධ කරගන්නේ කොහොද කියලා ආපු වෙලා වේ සඳහන් කරන නිවරදිව සරාගමනය සිද්ධ කරගන්නට කියලා. ඊටත් වැඩිය පිනක් සිද්ධ වෙන කාරණාවක් ැද්ද කියලා කුටුදත්ත ්‍රහ්මණය විමසන කොට සඳහන් වෙන්නේ සී පංචසීලයේ ආරක්ෂා කරන්න කියලා. එතකොට පන්සිල් ආරක්ෂා කරනවා නං යම් කෙනෙක්. ඒ පංචසීලය ආරක්ෂා කරන කෙනට සංගාවාසයක් අදලා පූජා කරනවට වඩ වැඩ පිනක් සිද්ධ වෙනවා ඉළඟට මහා පරිනිරාණ සුත්්‍රය දේශනා කරනවා බහෝ පින්කරගත්තා අය දෙවියන්ට පුුණ් යනමෝදනා කිරීමෙන්. ඒ යන්නේ ගාතාධර්මයන් නොකිව්වත් ප්‍රශ්නයක් නැහැ චේතනාවකින් පුුණ් යනමෝදනා කරනවා නං, න්නේ ුණ්ඥන්මෝදනා කරන වෙලාවට ඒ පින් ලබාගත්තය දෙවෝ ඒ පින් දෙෙන අයදිහා කරුණාවෙන් මෛත්‍රයෙන් හරිට කොයි විදිහද අම්ම කෙනෙක් දරුවක් ආරක්ෂා කරගන්න වගේ ආරක්ෂා කරගන්නවා කියලා. එනම් පංචසීලේ ආරක්ෂා කරලා දෙවියන්ට පින්දුු නොත්්‍යම්කිි සිපිරිසක් අම්ම කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරන වගේ ඒ දෙවෝ ඒ මිනිසුන් ආරක්ෂා කරනවා දෙව පිහිටා රක්ෂාව ගණ්ඩ පළතුරුවට උස්සගෙනයන්ට නෙමේ ඕොන කරන්නේ. හරියට සීලාදී ගුණධර්ම රැකලා දෙවියන්ට පින්තෙන්ටඕනය. මොකද දෙවියන්ට ඕන කරන්නේ පින්. ඉතින් එතකොට බලන්ඩ අපේ ජීවිතවලට එක පැත්තකින් එහෙම සීලයා රක්ෂ කනකොට බෞද්ධ ඇත්තුව පින්වන්තය වෙන. එතකොට මේ තියන වියසන කාරිීතත්වය නලින් පවා දෙවියන්ගේ පිහි රක්ෂාව ලැබෙනකොට වියස කාරිතත්වය ොලින් පවා ත පුලන්ක මක්තියන. අනතික තමයි සිල්ලා රක්ෂා කරනකොට අතීත කර්ම අංශය වෙලා යනවා. අතීතයේ බොහෝ කර්ම රැස්කරගත්ඇය පාප කර්මයන් සිද්කරග තියනටඒ පටිසන්දීම් තියෙනවා. අන්නේ පටිසන්දීම් තියෙනකොට මොකද වෙන්නේ ඒව නැතිකරගන්ඩ බැරුව ලත වෙනව සහරයි එහෙම අබල්ලොකටි තේරෙන් ඩෝන මේක නැතිකරගඩ ක්‍රමය අත්තිවද කර්මයටම කෝමිට දීලා ඉන්ඩෝනද. හැම දේම මේටම බාධදිලා ඉන්ඩවුනද නෑ බුදුජාන්සේ දශනා කනවා කර්ම පලුප ජීවී, උට්ටාන පළුප ජීවි කියලා දෙන්නේෙක්. අතීතේ බොහෝ පින් තියෙන කෙනෙකුට වැඩි උත්සාහයක් නතුව පුළුවන්කම තියෙන දියුණුෙන්ඩ. එයාට කියන කර්මපල්ප ජීවි කියලා. එතකොට හැබැපින් නැති කෙනෙකුට පල්ලහාට වැටිලා හැමදාාව දුක්කර්දරවල ඉන්ඩවශය නැහැ. බුදුරජාන් වන්සේ දේශනා කරනවා උට්ටානයෙන් උත්සායක් තියෙනවා නං, අතීත පෙර බොහෝ පින් නැදත්තයාට පුළුවන් කියලා අවශ්‍ය කරන ඉලක්කයට යන්ට. ඉති ඒක අපි මේ සමාජය දකිින්ව සමහරයි ඉන්නවා කුමක් හෝ දෙයක් කරන්න කියලා පුංචි තැනකට යන්තන් ස්පාර්ශය කරනකටයට ඔක්කොම හරියනවා බලාගනි දි හරියනවා. සහරා ඉන්නවා හරියට මහන්සේලා තමයි දියුණුුවට ඕන ඒ තමයි උට්ටාන පලිපු ජීවිිය. අයි සමහරය ඉන්නවා ඔය දෙකම තියෙන කර්ම උට්ටානු පලපු ජීවී කියලාකි නොහයට. ඒක කියන්නේ. දෙකම තියෙනවා. පෙර පිනුත්තියනවා උත්සාහයත් තියෙනවා. අන්නේ අතතුමල් ලෝකේ හොඳටම දියුණු වෙන කෙන. ඊළඟට සමහරයි ඉන්නවා නේව කර්ම නේව උත්්ටානු පලුප ජීවී. පෙර පිනුත්නෑ උත්සාහයකුත් හැමදේම කරර්මයට බාරදීලා ඔය ඉන්න වෙන දෙයක් වෙන්න ඇතෑ මට නෙවෙන්න හරි බලමුකූ කියලා කර්මයට බාදලා ඉන්න ඉතින් ඇයට දියුණු වට පුුවන්කමක් නෑ. එතකොට මෙන්න මේ කර්මය අභිබවා යන්ඩ උත්සාහයෙන් පුළුවන්කම තියෙනවා ඒ සඳහා කළ යුතු දේතමයි. අර නවත්ග්‍රහ මුදු දාගෙන තවම නවාරි ඔය එක එක පූජාවන්තියා ගැෙන ග්‍රහ පූජා කියයි අරවවා මෙම කර්මය අයින් කරන්න බැයිව කරලා. ඒ කර්මය අයින් කරඩ පුළුවන්ක්‍රමයක් තියෙනවා. ඒ තමයි භාවිතකාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඒමකක්ද. කය නිවැරදි ආකාරයට අවබෝධයෙන් භාවිතා කිරීම සිල් රැකීම වගේම චිත්ත සමාධ අතිකර ගැනීම සහ ප්‍රඥාදියුණු කර ගැනීම කියන කාරණ හතරෙන් පුළුවන් කර්මය අභිබවා කෙනකුට ඉදිරියට තමන්ගේ කටයුතු සම්පාදනය කර ගඩ. ඉති එතනත් මෙසීලය ආරක්ෂා කරන ගෙනටකින් කාරණත් තුනක්ම ස්තීරව හම්බෙනවා. ඉතින් එතකොට බලන්ඩ සීලය ආරක්ෂා කරන කෙන ටක පැත්තිකින් කර්මය අභිවවාන්ට පුලන්ක තිනක පැත්තකින් දෙවන්ගේ පිහි රක්ෂාලබාග පුලන්කොති ත පැත්කින්. මගේ වබෝග සම්පත් ආරක්ෂාව වෙනවා තව පැත්තිකින් සහියනුවන වීරවසීම අධිෂ්ඨානය උපේක්ෂාවනි ලෞකිත්තය පවාදියුණුරගන්න අවශ්‍යගන්න ප්‍රධාන ගුණනාංග වර්ධන වන ඒතරන්නේ චිත්ත සමාධීර්ධනය වෙනවා තමන්ගේ බවබෝග සම්පත් ආරක්ෂාවෙනකොට ඒතැ ඇතිවන ප්‍රීතිය සීලය අරක්සාකනටතින ප්‍රීතිය ප්‍රෝදය නිසාවිෙන් චිත්තේ කාගතාවයක් වර්ධනෙනවා එන ප්‍රඥාදුණුවට විශාල හේතුවක් වෙන මේ වගේ ඇති විශාල ලාභයක් ලැබඳ දෙයක් මයි සීලය ආරක්ෂා රීමනම් බෞද්ධ දිහට ඉහල සීලියන් සමාදන් වෙලා ඒ සීරය ආරක්ෂාකිරීම මුළු බෞද්ධ ජනතාවම ඉදිරියට යන්නට හේතුවක් ව තමන්ටත් පුළුවන්නන් මහා බුදධත්වන් වහන්සේ සකස් කරල දුන්න මේ උතුම් ශාසනය යම් දුරක් විදින්නට අවශ්‍ය කරන වැඩපිළි වෙලක් සකස් කරගණඩ එතම ප්‍රතිපත්ති පූර්ණය කරමින් ඉදිරියට යන අය තමයි මේ ශාසනය අරක්සා කරගන්න තයහින්ද තමන්ටත් පුළුවන් එවැනි උත්තම තත්වයකට පත්තෙන්ට ජීවිතයේ ඉතාමත්ම හොඳ ඉතාමත්ම යහපත් කෙනෙක් බවට පත්ෙන්ට හැකියාවති නො සීලය අරක්ෂාකරොත්ය තයහින්ද හැමෝම දැි අධිෂ්ඨානයක් ඇතිකරගණ්ඩ නෑ බෞද්ධක මාරක්ෂකරග්ඩ නම් පරිහින්නේ නැතුව ජීවත්තෙන්ට නං රටක් කොසි ජ අතිය කොසන් ලේක් වසයෙන් හරි පිහ ැතු ීවිත්ත ට හල සීලයක හිටලා කටයුතු කරන්න ඕනෑ කියලා ඒ සඳහා හැමෝටම ශක්තිය දහිරය වීර් අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා ප්‍රාර්ථනා කරවා. ඉතින් අද දවසේත් පින්නත්න්නේ මේ ධර්මදේශනාව තමන්ගේ නිවසේදන් ශ්‍රවණය කරන්න මේ පින්න්නන්තයට අවආකාශය ලැබෙන්නේ ජෑමගේ රූපහනි කාය මණ්ඩලේ පින්න්නන්ත දරුවන්ගේ බැතිබර සත්ක්‍රියාවන් හේතුවෙන් ඉතින් ය වෙනුවෙන් ප්‍රාර්ථනා කරම පුංචෝ. හායික මානසික දුක්පීඩාාවක්තිරනන්ගේ සියලු දේ නති වෙන්නට මේ පින් හේතු වේවා. ඒ වගේ මේ වියසන කාරී කාලයේදී කිසිදු කරදරයකට පත් නොවී රෝග පීඩාවට පත් නොවී මේ කටයුතු කරෙන න්න ශක්ද දර බේවා ක ැති ට ොද ව කාර ාරක්ෂ ද ර කල නි දයික් බදන පිනන් පිරි. ඇවෙන් අපි ප්‍රර්ථනා කරම ලබාදන කල අනිත්‍රදාාන හතුකොටගෙන සසරව වසනතා කල් කිසිම පාපමිත්‍රය ගෑසරකට පත්වන්නට හේතු නොවේවා කල් අනිත්‍රාශය නිබඳව නිතුර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ති අද දවසේ කල්ල අනමිත්‍රදායකත්වය වසයෙන් සඳහන් කලා තියන්නේ. නානු ඔය පිළිම තලාව නිවසේ පදිංචි වීරකෝන් පවුලේ සොයිු සෝරියන් විසින් කියලයි. නානු ඔය පිළිමතලාව නිවසේ පදිංචි වීරකෝන් පව්ලේ සොරු සුරියන් නානුව පිළිතරාව නිවසේ ප දිංචිව සිට දෙදහස්තුනේ හත්ත නිවාසේ විසි දෙවැනි දින අභාප්‍රාප් ව විජයමැනිකේ වීරකෝන් මෑැණියන් වහන්සේට. ඉක්මන් බවයකදී නිවන් සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරනව කියලා සහකරතින වගේම දෙදහස් විසයි හතරයි සිහත්තෙන දින අබාප්‍රාතුූ ගණංගුව නක්කාවත්ත නිවසේ පදිංචව සිටි T..C එදිරිසිංහ මහතා ඇතුළ මියගේ සියලුම ඥාතීන්ට නිවන්සුව පැතිීමටත් මේ කුසලය හේතු ඒවා ඒවගේ ජුලිමස විසියෙක්වනි දිනට උපන්දිනය ය දෙෙන නානුවෙන් පිළිමතලාව පදිංචි චිත්‍රා වීරකෝන් සහ ජූලිමස විසි දෙවන්දිට උපන්දිනය දෙෙන නොගෙ ොඩ කන්දවත්තා අංක අහයනිවසය පදිංචි හේවා ඉළංගරත්න සොයුරයන් දෙදෙනට නිදුක් නනිරෝගී චිර ජීවන හා දීර්ඝශ් පාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන කර සඳහන් කල තියෙනවා රෝගව සීරු ඥාතමිත්‍රාදී ඉක්මින් නිරෝගී චිරජීවනය ලබාගන්නත්වා ඒවගේ වසග රෝගිතත්වය මුලිමුුණම රටෙන් ලෝකෙන් දුරුවනට හේතුවවා මේ සඳහා වෙහත්සන සියලු දෙනා නයෝගී ස්භාවවෙලාබේවා දෙෙකන් වන්සේ ඇතුරු මහා සංගරත්ය නිරෝගී බව ලැබේවා දීර්ගාශ ලැබේවා පාථන, බෝධියකින් නිවංච අත්වන්නට හේතුවාසනාවේවා ප්‍රාර්ථනා කරලාතියනවා ඇතිං ඔබ පැහැම දෙනාටම සෙත් ප්‍රාත්නා කරමින් නන් දායකත්තේ බාගෙන කරුතු කරු නුව පිතලා නිවස ව න් ඇතුු ඒ සුජුවවත්වාසක හැමද නාට නිදු රෝග රජීන ලබේවා ය මිය පරලගාව සීලු ාති මිත්‍රාී මේ පින්න්නන මුොදන් ේවා උපන්දිනයන් සමරණ සීරු දෙනාටම හපත් උපන්දිනයන් වේවා නිු රෝ රජවන ලැබේවා දීර්ග ශෂ ලබේවා හැම දෙනට තුම් නිරවානාාබද සඳහාම. ධර්ම ධනමේ පුඩ කර්මය හේතුවක්ම වේවා කියල ප්‍රාත්ථනා කරනවා හැමදිනාටම සම්මා සබුදුසරණයි.